අයිබෝන් ටෙක්ටොනික්ස් DIY වෙත ඔබසම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලින් වීඩියෝ එකටම පොඩි අමතර එකතු කිරීමක් කරන්න. ඒක තමයි ගොඩක් කට්ටියට තිබුණ ප්‍රශ්නයක් අර ඔටෝ රිපෙයාර් ටූ ලූප් එක, එහෙම නැත්නම් BSOD එක, බ්ලූ ස්ක්‍රීන් එර එක ඇවිල්ලා හැමතිස්සෙම රිපීට් වෙන එක ගොඩක් කට්ටියට තියෙනවා. මම ඒක කොහොමද කරන්න කියලා ඔයාලට වීඩියෝ එකක් දැම්මා. ගොඩක් කට්ටියට ඒකේ වීඩියෝ එකේ තියෙන විදිහට කරාම ප්‍රශ්න විසඳුණා කියලා තිබ්බා. ඒ වගේම සවස් සමහර කට්ටියට ඒක ඒ විදිහට කරත් හරියන්නේ නැහැ කියලා තිබුණා. මම ඇත්තටම ඒක ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අද. ගොඩක් වෙලාවට අපි දන්නවා ඔය බ්ලූ ස්ක්‍රීන් එර එක එන්නේ සිස්ටම් රෙජිස්ට්‍රි වල කරප් ෆයිල් කරප්ට් වුණාම තමයි ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ රිකවර් වෙන ඩයග්නොසින් ස්ක්‍රීන් එකට ගිහිල්ලා ඒක රිපීට් වෙවි නැත්නම් ලූප් වෙවි තියෙන්නේ. ගොඩක් වෙලාවට මේක සිස්ටම් රෙජිස්ට්‍රි එකේ ගැටලුව නිසා තමයි වෙන්නේ. එතකොට Windows 10 වර්ෂන් එකේදී ගොඩක් මුල වර්ෂන් වලදී ඔයාලට පෙන්වුවොත් එහෙම මෙන්න මේ අතර තියෙන ඔයාලට පේනදි Windows 10 වල වර්ෂන් ටික මෙන්න මේක මේ 1803 කියන වර්ෂන් එකට කලින් OS වලට මේ මං කියලා දීපු ක්‍රමේ හරියටම හරියනවා. කියන්නේ මේක 1803න් එහා කලින් ඒවට තමයි ගොඩක් වෙලාවට මේක වැඩ කරන්නේ. දන්නවා අපි අප්ඩේට්ස් එනවා අපේ මැෂින් වලට. එතකොට ඒ Windows එක අප්ඩේට් වෙනවා. එතකොට ඒ අප්ග්‍රේඩ් ට්විච් Windows වලට මත මෙතනින් එහාට තියෙන ඒවට 1809 ඉඳන් දැන් යන්නේ 21H2 කියන එක මේ යනකම් එන OS එකේ මෙන්න මේ සිස්ටම් රෙජිස්ට්‍රි බැකප් කරන එක මත බැකප් එක රීස්ටෝර් කරන එක වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි යාලා ඒක 1803 වර්ෂන් එකෙන් පස්සේ ඩිසේබල් කරලා තියෙනවා. අන්න ඒක නිසා ඔයාලා මං කලින් වීඩියෝ එකේ දාලා තිබිච්ච විදිහට ඒ ප්‍රොසෙස් එක කරාම ෆෝල්ඩ එක එම්ටි, එහෙම නැත්නම් ෆෝල්ඩ එක 0 කියලා මැසේජ් එකක් ඔයාලට එනවා නම් ඒ කියන්නේ ඔයාලගේ තියෙන්නේ අලුත් Windows updated OS එකක්. එතකොට මේ ඔප්ෂන් එක වැඩ කරන්නේ නැහැ. මොකද මේ Microsoft ලා මේක ඩිසේබල් කරලා තියෙන නිසා. ඒකින්ද ඔයාට රෙජිස්ට්‍රි වල මේ අලුත් version වලදී රෙජිස්ට්‍රි වල බෑකප් එකක් එයා ඔටෝමැටික් කරගන්නේ නැහැ. ඒක නිසා මේ වගේ අවස්ථාවකදී වාට එක රිපෙයා කරලා හදන්න බෑ. අනිවාර්යෙන්ම වාට Windows දාන්නම වෙනවා. හැබැයි Windows දැම්මට පස්සේ මතක තියාගන්න, දැන් ඔයාලට ආයි කවදා හරි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට ආයි මේ වගේ ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. මොකද අප්ඩේට් කරගන්න එහෙම නැත්නම් ඔයාලට රිකවර් කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපි බලමු කොහොමද මේ අපි ඒක ඩිසේබල් කරලා තියෙන එක ඉනේබල් කරගන්නේ කියලා අපි ඉදිරියට ප්‍රයෝජනයට ගන්න. ඔයාලට ඔයාගේ වර්ෂන් එක හොයාගන්න පුළුවන් සිස්ටම් ඉන්ෆර්මේෂන් ගියොත් ස්ටාර්ට් එකේ සිස් කියලා ගැවුවොත් සිස්ටම් ඉන්ෆර්මේෂන් එනවා. අන්න ඒකට ආවම ඔයාලට පේනවා ඕස් නේම් එක Microsoft Windows 10 Pro කියලා. ඊළඟට ඔයාලට මෙතන හොයාගන්න පුළුවන් වර්ෂන් එක. දැන් මේකේ වර්ෂන් එක 19043 කියලා තියෙනවා. ඒ කියන්නේ මේකෙත් අනිවාර්යයෙන් මගේ මැෂින් එකෙත් මේකේ බෑකප් වෙන්නේ නැහැ රෙජිස්ට්‍රි එක. දැන් මේ සිස්ටම් එකකින් රෙජිස්ට්‍රි බෑකප් වෙන එක ඔටෝමැටික් තමයි එයා කරගන්නේ. එයා ෂට් ඩවුන් වෙනකොට හරි අපි මොනවා හරි ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරාම හරි මොකක් හරි අවස්ථාවක මැෂින් එක නැත්නම් OS එක තමයි තීරණය කරගන්නේ කොයි වෙලාවද රෙජිස්ට්‍රි එකේ බෑකප් එකක් කරගන්නේ කියලා. එතකොට මෙන්න මේ බෑකප් එක ඔයාලට බලා ගන්න පුළුවන් C partition එකට ගිහිල්ලා C එකේ Windows එකට යන්න. Windows එකේ system 32 කියලා එකක් තියෙනවා. මේකේ තියෙනවා config කියලා folder එකක්. අන්න config කියන එක ඇතුලේ ඔයාලට පේනවා rect back කියලා එකක් තියෙන folder එකක්. මෙන්න මේ folder එක ඇතුලේ ඔයාට empty තියෙනවා නะ. දැන් මගේ මේ පහක් තියෙනවා. මොකද මම manual backup එකක් දුන්නා කලින් මේ වීඩියෝ කරන්න කලින්. ඒක නිසා මේ මෙතන පෙන්වන ෆයිල් ටික ඔයාගේ මේක අනිවාර්යයෙන්ම blank තමයි තියෙන්නේ. empty තමයි තියෙන්න ගොඩක් වෙලාවට chance එක තියෙන්නේ. මෙතන empty තිබුණොත් ඒ කියන්නේ ඔයාගේ OS එකේ backup එකක් හැදිලා නැහැ. අන්න එතකොට මොකද්ද කරන්න කියලා තමයි මම දැන් මේ කියලා දෙන්න හදන්නේ. මොකද මේ බෑකප් එක නැත්නම් ඔයාලට මම කලින් වීඩියෝ එකේ කිව්ව විදිහට මේ ප්‍රොසෙස් එක රන් කරලා ඔයාගේ රෙජිස්ට්‍රි එක බෑකප් කරගන්න එහෙම නැත්නම් බෑකප් එක රීස්ටෝර් කරගන්න බෑ. ඒක නිසා දැන් ඔයාගේ තියෙන අලුත් version එකක් නම් අපිට දැන් ඒක කරන්න දෙයක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් අලුතෙන් Windows දාන්න වෙනවා. Windows දැම්මට පස්සේ ඔයාගේ drivers ඔක්කොම install කරාට පස්සේ කරන්න තියෙන පළවෙනිම වැඩේ තමයි මෙන්න මේක කරගන්න. එතකොට ඔයාට බෑකප් එකක් තියෙනවා. හදිසි හරි ආයි ඔයාට කවදා හරි දවසක error එකක් ආවොත් ඔයාගේ මෙතන බෑකප් එක තියෙන නිසා ඒ බෑකප් එකෙන් ඔයාට restore කරලා Windows format නොකර Windows එක ගොඩදා ගන්න පුළුවන්. හරි reg back කියන folder එක ඔයාලට empty තියෙයි. හරි මේක අපි අදනටි බලමු. මෙතන type කරන්න ඔයා reg කියලා registry edit කියන එක automatic වෙනවා. run as administrator දෙන්න. yes කරන්න.
පස්සේ ඔයාට මෙන්න මේ වගේ window එකක් open වෙනවා. HK local machine කියන එකට යන්න. මේකට ඊට පස්සේ system කියන එකට එන්න ඕනේ. System එකේ current control set කියලා folder එකක් තියෙනවා. ඒකට එන්න. මේක තියෙනවා session manager කීට එක. පල්ලෙhari තියෙන්නේ session manager session manager එකට එන්න. මේකේ තියෙනවා configuration manager කියලා එකක්. හරි. අන්න ඒක විතරක් click කරා නම් හරි configuration manager කියලා click කරාම වට මෙන්න මෙතන එනවා. පැත්තෙන් පේන පොඩි file එකක් තියෙනවා. අපි දැන් මෙතන වෙනම file එකක් හදන්න ඕනේ. ඔයා මේ දකුණු පැත්තට ඇවිල්ලා right click කරලා new ගිහිල්ලා D word 32 bit value කියන එක click කරන්න. ඔයාගේ version එක 32 වුණත් 64 වුණත් ඔබන්න ඕනේ ඔයා 32 bit value කියන එකම තමයි. දැන් මේක select කරන්න. D word 32 bit value කියන එක. මේකල මේකේ type කරන්න enable capital E enable periodic 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 backup backup enable periodic backup කියන එක type කරන්න. ඊට පස්සේ මේක උඩම ආයි double click කරන්න. Open වෙන window එක වට පෙන දින enable periodic backup කියලා තියෙනවා. Value එක 0 තියෙන්නේ මේක 1 කියලා save කරන්න. එතන okay කරන්න. හරි. ඊළඟට මේක close කරන්න. Close කරලා ඔයා ආයි අර C එකට ගිහිල්ලා C එකේ windows system 32 config backback එක ඇතුළට ගියාම තියෙන්නේ දැන් ඔයාට ආවහම මෙන්න මෙහෙම files පහක් වට මේකෙ පෙන්නයි ඒත් එකම size එක 0 kilobyte කියලා තියෙයි දැන් මේ වගේ size එකක් තියෙන එකක් නෑ ගොඩක් කරාට බින්දු 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 ගේ තමයි මේකෙ තියෙන්නේ ඒ ගැන කලබල වෙන්න එපා දැන් මේ backup එකට ready වෙන්න යා registry එකේ backup එක හදා ගන්න ඕනේ කියලා assign කරගෙන ඉවරයි ඊළඟට අපි දැන් registry එක run කරන්න ඕනේ manually ඉස්සෙල්ලාම පාර අපි run කරලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා දැන් මේ automatic මේක backup කරගන්නවා ඊට පස්සේ දැන්ට මේක 0 හින්දා අපි එකපාරක් මේක run කරලා තියමු මේක කරන්න ඔයා යන්න ඕනේ start එකට ගිහිල්ලා task කියන type කරන එතකොට වැඩෙන task scheduler කියන එක manager නෙමෙයි scheduler කියන එක ඒකත් run as administrator කරන්න. වඩතර මෙන්න මේ වගේ window එකක් එනවා. මේකේ මේ වම් පැත්තේ තියෙනවා task scheduler library කියලා. අන්න ඒක click කරන්න. Microsoft කියලා තියෙනවා. ඒකෙන් ඊට පස්සේ windows කියන එකට යන්න. windows එකේ drop down එක පල්ලයට ආවම ඒකේ තියෙනවා registry කියලා එකක්. ඒක තියෙනවද බලන්න. අපි QR register මෙන්න මේ register කියන එක click කරන්න. අන්න එතකොට වාට මෙතන පේනවා rig idle backup කියලා function එකක් මේක task එකක් නේ මෙතන task scheduler කියන්නේ windows os එක මගින් එයාගේ අභ්‍යන්තරව සිදු කරගන්න task එක නැත්නම් ක්‍රියාකාරකම් automatic සකස් කරගන්න එයාගේ තියෙන event management system එකක් එතකොට මේකේ backup වෙන එකේ function එක තමයි මේ තියෙන rig idle backup කියලා කියන්නේ registry එක idle තියෙද්දි backup වෙන එක දැන් මෙතන මට නම් පේනවා last run resource කියලා මොකද මම මේක කලින් කරලා තිබිචින්ද operation completed successfully කියලා. ඔයාලට මෙතන පෙන්නයි never done හරි මොන හරි මොකුත් කරලා නැහැ කියලා තියෙන්න පුළුවන්. සමහරට completed කියලා තියෙන්න පුළුවන්. ඒකට ඔයා මේකෙදි කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ඔයා මේකට යන්න ගිහිල්ලා මෙන්න මේ run කියන එක ඔබන්න. මේ red idle backup කියන එක select කරලා right click කරලා run කියන එක ඔබන්න. කියලා වට මේ රන් එකේ බුහා මැසේජ් එකක් මුකුත් වට එන්නේ නැහැ. ඔය ඊළඟට කරන්න ඕනේ වැඩේ තමයි මේක close කරන්න. close කළා. අනිවාර්යෙන් windows shutdown කරලා ගන්න ඕනේ. restart කරන්න ඒත් කමක් නැහැ. ඔයා මේක restart කරලා අරගන්න. restart කරලා අරගත්තට පස්සේ ඔයා ආයෙත් කලින් කිව්ව වගේම this pc එකේ c ගියා windows ගියා system 32 ගියා config කියන එකට ගියා backback කියනකොට අන්න දැන් මේකේ තියෙන ෆයිල්ස් වල ඔයාලට ෆයිල් සයිස් එකක් පෙන්නයි. එතකොට දැන් ඔයාගේ මේ බෑකප් එක හරියටම හරි. ඔයාලට පුළුවන් දැන් මේ බෑකප් එක තියෙනින්ද කවදාරි ඔයාගේ Windows වල අර කලින් තිබ්බ වගේ blue screen error එක ආවොත් ඒ වෙලාවට අර මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නේ විදිහට ඒක follow up කරා නම් ඒ විදිහට ඔයාගේ
සිිටම එක රිකව කරගන්න පුළුව මං හිතනවා දැන් හැමෝටම පැදිලි වෙන්න දිගල මොකක්ද කරන්න ඕන කියලා මුලින් විඩෝස් වර්ෂන් සොලදී ඇතරම මේ රිිස්ට්‍රී වැක් කියන එක තිබුණ රෙක් බැක් කියන එක තිීම් බයිගොල ඉනේබල් කරලා තිබ්බේ එතකොට රිිස්ට්‍රීගේ අවුලක් වෙලා අපිට බුලු ස්ක්‍රීන කාවත් ඒ රිිස්ට්‍රිය එක රිස්ටෝ කරලා අපිට විඩෝස් පාච්චි කරන්න පුලුව ෆෝමට් නොකර නමුත් පසෙන් පස්සේන ඔස්වලට අප්ඩේට්ටොල්ට එකගොල්ලො මේ ඔප්ෂන් එක අයින් කරලා තියෙනවා ඒ ඔප්ෂන් එක අයින් කරපු හේතු නිසා අපිට බලූ ස්ක්‍රීන් රේකාවාම රිිස්ට රිස්ටෝ කරන ක්‍රමය කරන්න ගියාම නැතම අර කලින් වීඩියෝ සඳහන් කළ විච්ච කරමය කරන්න ගියාම ඔයාට ඒක වැඩ කරන්න නැතිවෙන්න පුළුවන් තුර වැඩ කරන්න නැතිවෙන්න හේතුව කියලදීපු ක්‍රමේවත් ඔබ කරපුදීවත් අරද්ද නෙමෙයි අනිවාරයෙන් බලන්න ඔයා රිිස්ට්‍රි බැක් එක රෙක් බැක් එක ෆෝල්ඩර එක එම්ටිද කියලා වාට ඩොස් කමාන්්ඩකිදී පයිස්ටික රීඩ්ෙන වෙලාවෙදී වාට පෙන්න්න නො එතන පයිස්ටික සීරෝ කියල වැටල දීනන ඒකන්නවාගේ පෙරිිස්්‍රි බැකප් එක එමට තම තිබිලදීන් එතකොට ඒ ඔස්සේදී අපිට පෙරිිස්්‍රී බැකප් කරලා එමත්තම් බැකප් එක රිස්ටෝ කරල විඩ්ඩෝස් පාච්චි කරන්න බෑ ඉදවට අනිවාරෙන් පෝමට් කරල දාන්න වෙන එතකොට වාගවතිී ෝයිස එක අප්ඩේට ෝයිස එකක් කියින්ද හොඳ වැඩේ තමයි අනිවාරෙන් විින්ඩෝස් දාල මද බොඩ රයිවස් දාල ක්කොම රිච්චකම පලවනිටෝ කරන්න වැඩි තම විදිස්ටඩිටකට ගිල්ලර මං කිව විදිට ඩීවඩ්ඩ වෙනස් කරලා ඒ හදල ඊට පස්සේ ටාස් ඩිකටගේ ටාස්ක කරන්න කරන්න එක පාරක් රන් කරට පස්සේ හරි ඊළඟට මෙයා සිිස්ටම එක අප්ඩේට් වෙන විදිට ඔටෝමටික් යාගේ බැකප් එක හදාගන්න තකට කවදරරි දවසක ඇට මේ දැන් පවිචිකන විඩෝසල වුලක්කවත් ඇතුලුවක්න අරමගේ කලින් වීඩිය එක බලන්නේ වඩක විදිට කරහම ඇට මේ පිස්බක් පව හෝල්ඩ එක පිල්ල තියනද මේකින් වට සිිටම රිස්ටෝ කරලා විඩෝස් ෝමට් නොකර විඩෝස් පාචිගන්න පුුව හරි අන්න ඔගතා මටද වලට කියර දෙන්න ඕනුනේ කෝමද සිිස්ටම් රෙදිස්්‍රී බැකප් එකක් සේව් කරගන්නස ටාස්කයක් රන් කරන්න කොමද කියලා මුලින් මුල වීඩිය එකේදී ඔයාලට ඒක කොමද කරලා රිස්ටෝ කරන්න කියන පාට්ි කොක්කොමක් කියල දුන්න නමුත් මේ ප්‍රශ්නය ඇතරම ඇතිවුණේ ඊට පස්සේ එක මත් කලින් දැනගෙන හිටියන මෙහෙම එකක් අනිකට්ටට අප්ඩේට් එකත් එක් ඉරදින ප්‍රශ්නයක් තියෙනවා කියලා පොද කමෙන්ට්ස් බලලා කමෙන්ට්වල්ට රිප්ලයි කරලා තම මේක අවබෝධ කරගත්ත එකයිම මේ වීඩික නවත දැම්මි මේ විදියට කරුත් එහෙම වාට දැන් ප්‍රශන බේරන බැරිුණත් වා ගලුත් ය ස්ටෝ කරට පස්සේ මේ විදිිය කරලා තියන්න එතකොට වට අනාගතයේදී වටේ වගේ ප්‍රශ්නයකවත් ඒක පාච්චි කරලා මංහර කලින්ක විඩික බල්ල ඒවැටික අයිට කරගෙන විඩෝස් බුට්ටින හදාගන්න පුළුවන් හරි එහනම් මගේ වීඩිය කොඳයි කිරී තනවනම් ලයි කරන්න මගේ චැනල් එක ටෙක්ටොනිස් DIY චැනල්ලික සබස්ක්‍රයිබ් කරන්න ශයා කරන්න එකතු වෙන්න මොනහරි වාල ගදස්තියනවනම් තා දැනගන්න ඇතිනම් කමෙන්ට් කරන්න එන වෙනත් විඩියෝකින් නැවත හමුවෙන තුරු අවසමට සුබ දවස අයිබෝ.